අද දවසේ ඉතාමත් සුවිශේෂී වූ මාධ්‍ය සාකච්ඡාවකට අපිට අවතින්න වෙන්න සිද්ධ වෙලා තියෙනවා. වසර ගණනාවක් පුරාවටම පාස්කු බෝම්බ ප්‍රහාරයේ සිටම ලංකාවේ ප්‍රවාහන කර්මාන්තය ඉතාමත් දරුණු ලෙස කඩා වැටීමකට ලක්වීමත් සමගම කොරෝනා වසංගතය, ආර්ථික අර්බුදයන් ඇතුළු සියලුම ඉන්ධන අර්බුද, මේ සියලු අර්බුද හමුවේ අද වන විට ඉතාමත් දරුණු ආගාධයකට වැටලා තියෙන ප්‍රවාහන කර්මාන්තය, සම්පූර්ණයෙන්ම කඩා වැටීම ලක්වලා තියෙන ප්‍රවාහන කර්මාන්තය, මේ ප්‍රවාහන හිමිකරුවන් විසින් අද වන විට මුහුණ දෙන්න සිදු වෙලා තියෙන ඉතාමත්ම දරුණුතම කේජවාචකයකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ කඩා වැටීමත් සමගම අපේ වාරික වාහන හිමිකරුවන්ට ලීසින් වාරික ගෙවාගෙන යෑම මං හිතන්නේ 2019 සිටම යම් යම් අර්බුදවලට පත් වෙලා අද වන විට එහි උච්චතම අවස්ථාවට පත් වෙලා තියෙනවා. ඉතාමත් සුවිශේෂී මේ මාධ්‍ය සාකච්ඡාවේදී අපි කරුණු හෙළිදරව් කරන්නේ අපේ වාහන හිමිකරුවන් විදිහට ඔවුන් මුහුණ පා සිටින අසීරුතාවයන් සහ අපහසුතාවයන් පිළිබඳව මේ මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍ය දැනුවත් කිරීම සහ සියලුම ජනතාව දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාව අපි අද පවත්වන්නේ. ඉතාමත් තීරණාත්මක මාධ්‍ය සාකච්ඡාවක්. මොකද මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වනවා කියපු දිනදී සිටම නිර්නාමික දුරකථන ඇමතුම්, ඒ වගේම වෙනත් වෙනත් මාර්ගවලින් වෙනත් වෙනත් පුද්ගලයන්ගෙන් අප මේ සංගම්වල සිටින සියලුම දෙනාට දරුණු ලෙස තර්ජන ගර්ජන වලට මුහුණ දෙන සිද්ධ වෙලා තියෙනවා. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන අද අපි මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වන්නේ මං හිතන්නේ කිසිදු මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන්න නැති ආකාරයකට විශේෂ පොලිස් ආරක්ෂාවක් අද අපි ලබාගෙන තිබෙනවා. ඒ විශේෂ පොලිස් ආරක්ෂාව තුල ඒ පොලිස් ආරක්ෂාව යටතේ තමයි අපි අද මේ මාධ්‍ය සාකච්ඡාවට පවත්වන්න වෙලා තියෙන්නේ. අද රටේ මේ තියෙන ලීසින් මාෆියාවට මේ ලීසින් මාෆියාව කෙතරම් දරුණු තත්ත්වයකට පත් වෙලාද කියන එකට හොඳම උදාහරණයක් තමයි අද අපිට මාධ්‍ය සාකච්ඡාව පවත්වන්න සිද්ධ වෙලා තියෙන්නේ පොලිසිය ආරක්ෂාව යටතේ. හැබැයි අපි මේ මාධ්‍ය සාකච්ඡාව ආරම්භයේදීම කියනවා මොනතරම් තර්ජන ගර්ජන අපි අවත ඉල්ල කරත් අපි මේ ඒකාබද්ධ ප්‍රවාහන මෙහෙයුම් මධ්‍යස්ථානය, ඒ වගේම අනෙකුත් සිවිල් සංවිධාන අද මේ ආරම්භ කරන රටේ ප්‍රවාහන හිමිකරුවන් ලීසින් වාරික ගෙවා ගන්න බැරුව අසරණ වෙලා ඉන්න ලීසින් වාරික ගෙවා ගන්න බැරුව ඉන්න ලීසින් හිමිකරුවන් වෙනුවෙන් අපි මේ ආරම්භ කරන සටන ඔය මොන තර්ජන ගර්ජන ආවත් අපි නවත්තන්නේ නැහැ. යක්කුන්ට බය නම් අපි සොහොන්වල ගෙවල් හදන්නෙත් නැහැ. ඒ නිසා අපි බය නැතුව මේ මාධ්‍ය සාකච්ඡාවට ඇවිල්ලා අපි මේ ලීසින් මාෆියාට විරුද්ධව අපි මේ කටයුතු කරන්නේ මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වන්නේ. ඒ වගේම තමුන්නාසලා දන්නවා මේ වෙන විට රටතුර පවත්නා වූ ඒ ඉන්ධන අර්බුදය, ඒ වගේම ආර්ථික අර්බුදය, මේ සියලු අර්බුදයන් හමුවේ තමයි අපි මේ බස් එකක් දුවගන්නේ, තීරෝද රථයක් දුවගන්නේ, ටිපර් රථයක් දුවගන්නේ, ඩිමෝ බට්ටේ දුවගන්නේ, මේ වාහන ටික දුවගෙන අපි අපේ පවුල නඩත්තු කරගන්නේ, හවසට ගෙදරට තුන පහ ටික බත් ටික පාන් කෑල්ල ගෙනියන්නේ අපි මේ වාහන ටික ධාවනය කිරීමෙන්. මේකෙන් තමයි අපේ මුළු ජීවනෝපා මාර්ගෙම අපි ගෙනියන්නේ. අපි 2020 දක්වා බොහෝ සියලුම වාහන හිමියන් කිසිදු ගැටලුවකින් තොරව වාහන වල වාරික ගෙවාගෙන ආවා. නමුත් අපිට පාලනය කරගන්න බැරි වෙච්ච යම් යම් කරුණු කාරණා රටතුර නිර්මාණය වෙද්දී, කොවිඩ් වසංගතයේදී, පාස්කු බෝම්බය පුපුරද්දී, රටේ මුල් අර්බුදයක් ඇතිවෙද්දී, ඉන්ධන අර්බුද ඇතිවෙද්දී අපිට පාලනය කරගන්න බැරි අර්බුද ගණනාවක් මේ රටතුර නිර්මාණය වෙනකොට අපේ ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටලා තියෙනවා. අද රටේ උද්ධමන වේගයේ 80% පැනලා තියෙනවා. රටේ ආර්ථික වර්ධන වේගයේ 10% පල්ලයට වැටලා තියෙනවා. මේ සියලු බලපෑම් අපේ හිසමත කඩාගෙන වැටලා තියෙන්නේ. එතකොට අපි රටේ සුළුහා මධ්‍යම පරිමාණ කර්මාන්ත සියල්ලම කඩාගෙන වැටලා තියෙන්නේ. මේ කඩාගෙන වැටලා තියෙන අවස්ථාවක තීරෝද රථයකට ඉන්ධන ලබා දෙන්නේ ලීටර් 5යි. බස් රථයකට ඉන්ධන ලබා දෙන්නේ ලීටර් 40යි. ලොරි රථයකට ඉන්ධන ලබා දෙන්නේ ලීටර් 40යි. වෑන් රථයකට ඉන්ධන ලබා දෙන්නේ ලීටර් 20යි. එතකොට මේ සීමා පනවල අපේ වාහනක ධාවනය කරන එකට සීමා පනවල වාහන ධාවනය කරන්න එපයි කියනවනම් අපි කොහොමද ලීසින් වාරික ගෙවන්නේ කියන්නේ? මේක මේ කරන්නේ මහ බැංකුව කරන්නේ අපේ අතපය හතර ගැට ගහලා ඉවරලා මුහුද මැද්දට ගිහිල්ලා අතහැරලා දාලා ඉවරලා කියනවා උඹලා පීනපල්ලයි කියලා. අපිට පීනන්නේ මේ අතපය හතර ගැට ගහලා දාලා මුහුද මැද්දට දැම්මම සියලුම ප්‍රවාහන හිමිකරුවන්ට වෙන්නේ දියේ ගිල්ල මැරෙන්න. මේ தත්ත්වය මේ රජය තේරුම් ගන්න නැද්ද? මේ தත්ත්වය පිළිබඳ අපි දිගින් දිගටම රජය මහ බැංකුව මේ සියලුම ආයතන දැනුවත් කිරීම කරා. ඒ දැනුවත් කිරීම කරලා කරලා අපිට ලබා ගන්න හම්බුණා වාහන අත්පත් කර ගැනීම, එහෙම නැත්නම් වාහන සීස් කිරීම, එහෙම නැත්නම් අපේ භාෂාවෙන් කියන වාහනේ උස්සනවා.
මේ උත්සනවයි කියනක නවත්තා ගන්න අපිට යම් කිසි හෝ ඉඩපස්ථාවක් ලැබුණා. නමුත් මේ තියෙන්නේ ගරු මහ බැංකුව අධිපතිතුමා විසින් නියුත් කරන ලද 2022 අංක 1 දන්න චක්‍රලේඛනය. මේ චක්‍රලේඛනයේ පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා බැංකු නොවන මුල්‍ය ආයතන විසින් ණය ගනුදෙනු කරුවන්ට කාලීනව ණය ආපසු ගෙවීම සකස් කර ගැනීමට හැකිවන පරිදි 21/1 දිනව ඊට පසු අක්‍රීය ලෙස වාර්ග කර ඇති කලබදු වත්කම් බලෙන් අත්පත් කරවා ගැනීම හෝ අයිතිය හිමිකර ගැනීම 2022/12/31 දින දක්වා අත්හැරිය යුතුයි. අද මේ රටේ කිසිම වාහනයක් සීසර්ලට උස්සන්න අවස්ථාවක් නැහැ. නීතිමය බලයක් නැහැ. ඒ නිසා මම මේ රටේ ජනතාවගෙන් පැහැදිලිවම සීලුම ලීසින් වාරික ගෙවන්නන්ගෙන් ඉල්ලා සිටිනවා ඔබගේ වාහනය කිසිදු ආකාරයකට සීසර්ලට කුලී හේවායන්ට අත්පත් කර ගැනීමේ බලයක් මේ චක්‍රලේඛනය තුල නැහැ. මේ චක්‍රලේඛනයෙන් ඒ බලය අහෝසි කරලා තිනවා. ඒ නිසා ඔබ කිසිම විදිහකට ඒ බලහත්කාරකමක් කරලා බලපෑමක් කරලා බය කරලා පහර දීමක් කරලා වාහනේ අත්පත් කරගන්නව හදනවා නම් වහාම ළඟම තියෙන පොලිසියට යන්න. ඒ පොලිසියට ගිහිල්ලා මේ පිළිබඳව පැමිණිලි කරන්න වාහන බාර දෙන්න හෝ වාහන උස්සන් යන්න කිසිම අවස්ථාවක ඉඩපස්තාවක් ලබා දෙන්න එපා. ඒ වගේම මේ මහ බැංකුව අධිපතිතුමා මේ 20/22 අංක 1 දන චක්‍රලේඛනය නිකුත් කරලා නමුත් මේ චක්‍රලේඛනයට පටහැනිව ගමින් මේ චක්‍රලේඛනය පුස්සක් කරමින් අද සමහර ලීසින් ආයතන වාහන අත්පත් කර ගැනීම කරනවා. අපි දිගින් දිගට මේ පිළිබඳ පොලිස්පතිතුමා දැනුවත් කරා, මහ බැංකුව අධිපතිතුමාව දැනුවත් කරා, මහ බැංකුවේ ඉහළ නිලධාරීන් දැනුවත් කරා. නමුත් අද වෙනතුරු අපිට සාධාරණ උත්තරයක් හම්බුන්නේ නැහැ මේක. එහෙමනම් අපි ප්‍රශ්න කරනවා මහ බැංකුව අධිපතිතුමා නිකුත් කරපු මේ චක්‍රලේඛනය පුස්සක් කරන්න, එහෙම නැත්නම් මේක බලරහිත කරන්න, මේක පුහු ලෙවිල්ලක් බවට පරිවර්තනය කරනකම් මහ බැංකුවේ නිලධාරීන් බලාගෙන සිටින්නේ ඇයි? අපිට විශාල සැකයක් තියෙනවා මහ බැංකුවේ ඉහළ නිලධාරීන් මේ ලීසින් කම්පැනිත් එක ඩීල් එකක් දාගෙන ඒ ඩීල් එකටද මේ නිද්‍රාශීලීව මේ දෙස බලාගෙන සිටින්නේ. එහෙම නැත්නම් නිද්‍රාශීලීව බලාගෙන සිටින්නේ නැත්නම් අපි මහ බැංකුවේ ඉහළ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරනවා මොකද්ද මේ රටේ තියෙන මුල්‍ය නීතිය? මහ බැංකුව අධිපතිතුමා චක්‍රලේඛන නිකුත් කරනවා නම් මේ චක්‍රලේඛනට අනුව කටයුතු කරන්න මහ බැංකුව බැඳිලා නැත්නම් මුල්‍ය නීතියක් නැත්නම් අපි මේ සඳහන් කරනවා මේ මුල්‍ය නීතිය පුහුලීවිල්ල. එහෙමනම් මේ පුහුලීවිල්ල අපිට වැඩක් නැහැ. අපි අද මහ බැංකු අධිපතිතුමාට කියනවා මේ පුහුලීවිල්ල අපි අද පුච්චලා දානවා, මේක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. බිම් මට්ටමේ පොළොවේදී මහ පොළොවේ මේක යථාර්ථයක් නෙමෙයි නම් මේ වගේ පුහුලීවිල්ල අපිට වැඩක් නැහැ. අපි මේ ලීවිල්ල මේ වගේ ලීවිල්ලක් වැඩක් නැහැ. මේ වගේ පුහු ලීවිලින් වලින් වෙන්නේ තව තවත් රටේ ජනතාව, රටේ මහ ජනතාව අසිරුරපත් කරන එක සහ ජනතාව නොමග යැවීමක්. ඒ නිසා මේ වගේ පුහු ලීවිලි නිකුත් කරන්න එපයි කියලා අපි මහ බැංකුවේ අධිපතිතුමාට දැනුම් දීමක් කරනවා. ඒ වගේම සඳහන් කරන්න ඕන අද වෙන විට මේ ලීසින් වාරික ඇරිය සීමත් එක්කම විශාල වශයෙන් සීසර්ලා මේ රට තුළ ක්‍රියාත්මක වෙනවා. කුලී හේවායෝ ඔවුන්ගේ ලීසින් කම්පැනි වල මුදලට යටත් වෙලා මුදල බලාපොරොත්තුවෙන් මේ වගේ දේවල් වාහන අත්පත් කර ගැනීම සිදු කරනවා. මම දන්නවා අපේ වාහන හිමියන් ලේසියට ලාභෙට අපේ වාහනේ අවුරුදු ගාණක් ගෙවලා ඒ වාහනේ මුළු පවුලට නඩත්තු කරනකොට ඒ නඩත්තු කරන පවුල ජීවත් කරන්නේ මේ වාහනෙන්. එහෙමනම් අපි ලාභෙට කවදාකවත් මේ වාහනේ අතාරින්නේ නැහැ. මම දන්නවා බොහෝ වාහන හිමිකරුවන් ඇරියසෙට වාහන හිමිකරුවන් දැන් මේ වෙනකොට ඒ රීදුරන් අයිතිකරුවන් වාහනේ ධාවනය කරන්නේ තමන්ගේ රීදුරු ආසනයේ ගාව මොන යම්මෝ ආයුධයක් තියාගෙන. ඒක යකඩ පොල්ලක් වෙන්න පුළුවන්, කැත්තක් මන්නේක් වෙන්න පුළුවන්. ඒක තමන්ගේ ආරක්ෂාවට තියාගෙන යන්නේ. ඒක ඔවුන්ට දොස් කියන්නත් බෑ, ඔවුන්ගේ ආරක්ෂාව තියෙන්න ඕන. බල්ලන්ට වගේ ගහලා පොළු වලින් ගහලා වාහන අත්පත් කරගන්නවා නම් ඒකට විරුද්ධව මේ වෙනකොට සියලුම ජනතාව නැගී සිටින්න ඕන. ඒ නිසා මම මහ බැංකුව අධිපතිතුමාට සහ මහ බැංකුවේ ඉහළ නිලධාරීන්ට කියනවා යම් කිසි විදියකින් මේ වාහන අත්පත් කර ගැනීමත් සමගම ඉදිරියේදී මිනිස් ජීවිතයකට හානියක් සිද්ධ වුවහොත් ඒ සම්පූර්ණ වගකීම මහ බැංකුව බාර ගන්න ඕන. මහ බැංකුව මේවා නියාමනය කරන්න ඕන. මහ බැංකුව මේවා අධීක්ෂණය කරන්න ඕන. මේ ජනතාවට සහන දෙන්න ඕන. අපි කියන්නේ මේවා නොගෙවෙන්නයි කියලා. අපි ඉල්ලා සිටින්නේ 2023 මාර්තු 31 වෙනිදා දක්වා වාහන අත්පත් කර ගැනීම වහාම අතිරවන්න ඕන. මොකද මේ රටේ සාමාන්‍ය තත්ත්වයට රට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. රට සාමාන්‍ය තත්ත්වයට ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් රටේ වාහන ටික සාමාන්‍ය තත්ත්වයට ධාවනය වෙන්නේ නැත්නම් රටේ වාහන වලට අවශ්‍ය ඉන්ධන ටික සාමාන්‍ය තත්ත්වෙන් දෙන්න බැරි නම් අපි කොහොමද ලීසින් වාහන ටික ගෙවන්නේ? මේ අන්ධ මහ බැංකුවට මේක තේරෙන්නේ නැද්ද? ඒ නිසා වහාම අපි ඊළඟ සිනවා සීලුම
මහබැංකු ඇතුළු රජයේ සීලුම මුදල් ඇමැත්තුමා රාජ්‍ය මුදල් ඇමැත්තුමා මුදල් අමාත්‍යංශය මේ සීලුම ආයතනින් අපි ඉල්ලා සිටිනවා මේ සීලු ප්‍රවාහන හිමිකරුවන් දෙසා සාධාරණ බලන්න බල්ලෙවල්ලා මේකට වහාම ලීසිං වලට සහනයක් ලබා දෙන්න නැතිනම් ඉදිරියේදී ඇතිවන තත්ත්වයේ ඉතාමත් අර්බුදකාරී වෙන්න පුළුවන් ජීවිත හානි නැති වෙන්න පුළුවන් ඒ සියල්ලෙම වගකීම මහා බැංකුව දරාගත යුතුයි කියන පණිවිඩය අපි මේ අවස්ථාවේ දෙනවා මම සම්පත් රණසිංහ සභාපති ඒකාබද්ධ ප්‍රවාහන මෙහෙයුම් මධ්‍යස්ථානයේ